අසමානතා. එතකොට මේකෙදි අපි අසමානතා සම්බන්ධ වන සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරනවා. අසමානතාවලදී විශාලයි නැත්නම් කුඩයි කියද්දී මෙන්න මේ සංකේත දෙක අසමානතාවලදී පාවිච්චි කරගන්නවා. විශාලයි එහෙම නැත්නම් කුඩයි කියද්දී මෙන්න මේ සිම්බල් දෙක තමයි පාවිච්චි කරගන්නේ. ඒ වගේම තමයි විශාල හෝ සමානයි කියද්දී කුඩා හෝ සමානයි කියද්දී මෙන්න මේ සංකේත දෙක අසමානතාවල්දී පාවිච්චි කර ගන්නවා. එතකොට අපි මෙහිදී මතක තියාගත්ත වැදගත්ම දේ තමයි අසමානතාවයකට මෙන්න මේ සංකේත යොදන්නේ හැම වෙලාවෙම විශාල පැත්තට කට ඇරෙන විදිහට ලියලා. දැන් උදාහරණ විදිහට මෙන්න මේ ටික බලමු. තුන තියෙනවා, පහ කියන එක තියෙනවා. එතකොට පහ කියන එක තුනට වඩා විශාල නිසා පහ කියන පැත්තට කට ඇරෙන විදිහට මේ විදිහට ලියනවා. එතකොට මේකෙන් කියනවා තුනට වඩා පහ කියන එක විශාලයි. එහෙම නැත්නම් පහ විශාලයි තුන කියන එක. ඊළඟ උදාහරණ බලමු. හතර කියන එක තියෙනවා, එක කියන එක තියෙනවා. එතකොට හතර කියන එක එකට වඩා විශාලයි. එහෙනම් හතර කියන එක පැත්තට කට ඇරෙන විදිහට මෙන්න මේ විදිහට ලියනවා. එතකොට මේකෙන් කියවෙනවා හතර කියන එක එකට වඩා විශාලයි කියන එක. ඊළඟ උදාහරණයට ගියාම ඍණ 100 තියෙනවා, බිඳුව කියන එක තියෙනවා. එතකොට බිඳුව කියන එක ඍණ 100ට වඩා විශාල නිසා බිඳුව කියන එක දිශාවට කට ඇරෙන විදිහට තමයි සංකේතය යොදන්නේ. වගේම තව උදාහරණයක් බලමු. x කියන එක විශාල හෝ සමානයි 3. එතකොට x කියන එක 3ට සමාන හෝ විශාල වෙනවා. ඊළඟ උදාහරණේ k කියන එක 6ට කුඩායි හෝ සමානයි. ඒ කියන්නේ k කියන එක යගේ එක්කෝ 6යි එහෙම නැත්නම් 6ට වඩා කුඩා අගයක් වෙනවා. එතකොට අසමානතා සම්බන්ධ ඉගෙන ගනිද්දී මෙන්න මේ කිව්ව කරුණු වලට අමතරව තවත් වැදගත් කරුණු තුනක් කතා කරන්න පුළුවන්. එතකොට මොනවද මේ කරුණු තුන? ඒ කරුණු තුන අපි එකින් එකට බලමු. පළවෙනි එක තමයි අසමානතාවයක දෙපසට ධන හෝ ඍණ සංඛ්‍යාවක් එකතු කළ විට අසමානතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. කියන අසමානතාවයේ ලකුණ මාරු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අසමානතාවයේ දිශාව මාරු වෙන්නේ නැහැ. එකට අපි උදාහරණ කිහිපයක් බලමු. 3 කියන එකට වඩා 5 කියන එක විශාලයි. එතකොට අපි 3 කියන එකට 1ක් එකතු කරනවා. ඒ වගේම 5 කියන එකටත් 1ක් එකතු කරනවා. එතකොට දෙපැත්තටම ධන සංඛ්‍යා දෙකක් එකතු කරනවා. අපිට අවසානයේදී පිළිතුරෙනවා 4 කියන එකට වඩා 6 කියන එක විශාලයි. එතකොට 4ට වඩා 6 විශාලයිනේ. එතකොට ඒක හරි. එහෙනම් ධන සංඛ්‍යාවක් එකතු කරා කියලා අසමානතාවයට මුකුත් වෙලා නැහැ. ඊළඟ උදාහරණේ 20 කියන එක විශාලයි 13. එතකොට අපි 20ෙන් 3ක් අඩු කරනවා. ඒ වගේම 13ෙම 3ක් අඩු කරනවා. අවසාන උත්තරය එනවා 17 කියන එක විශාලයි 10යි. එතකොට 17 විශාලයි 10 කියන එක හරි. ඒ කියන්නේ අපි අසමානතාවයේ දෙපැත්තට ඍණ සංඛ්‍යාවක් එකතු කරා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අසමානතාවයේ දෙපැත්තෙම එකම සංඛ්‍යාව අඩු කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟ උදාහරණේ A ධන B කියන එක විශාලයි A ධන C. එතකොට A ධන B කියන එකෙන් 3ක් අඩු කරනවා. ඒක විශාල වෙනවා A ධන C එකෙන් 3ක් අඩු කරාම. ඊළඟ උදාහරණේ
එතකොට ඊළඟ වැදගත් කාරණාව තමයි අසමානතාවයක දෙපස ධන සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ බෙදූ විට අසමානතාවය වෙනසක් වෙන්නේ නැහැ. කියන්නේ අසමානතාවයේ ලකුණ මාරු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අසමානතාවයේ දිශාව කියන එක මාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අසමානතාවයේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව අපිට පුළුවන් අසමානතාවයේ දෙපැත්ත එක්ක ධන සංඛ්‍යාවකින් බෙදන්න, එහෙම නැත්නම් ධන සංඛ්‍යාවකින් ගුණ කරගන්න. දැන් උදාහරණ බලමු. 10 කියන එක විශාලයි 5. අපි 10 කියන එක බෙදනවා 5න්, 5 කියන එකත් බෙදනවා 5න්. අන්තිම වෙන උත්තරේ 2 කියන එක විශාලයි 1 කියලා. එතකොට අසමානතාවයේ වෙනස් වෙලා නැහැ. 2 කියන එක කොහොමදත් 1ට වඩා විශාලයි. ඊළඟ උදාහරණේ 3 කියන එක විශාලයි 1. එතකොට 3 කියන එක අපි 6න් ගුණ කරනවා, 1 කියන එකත් 6න් ගුණ කරනවා. අන්තිමට නවා 18 කියන එක විශාලයි 6 කියලා. ඒ වගේම තමයි 3a විශාලයි 30. එතකොට අපි 3a කියන එක 3ෙන් බෙදනවා, 30 කියන එකත් 3ෙන් බෙදනවා. අන්තිමට එනවා a විශාලයි 10 කියලා. x බෙදීම 5 කියන එක කුඩයි 51. එතකොට අපි x බෙදීම 5 කියන එක 5ෙන් ගුණ කරනවා, 51 කියන එකත් 5ෙන් ගුණ කරනවා. එහෙනම් x කියන එක කුඩයි 255 වෙනවා. ඊළඟ වැදගත් කාරණාව තමයි අසමානතාවයක දෙපස ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ බෙදූ විට අසමානතාවය මාරු වෙනවා. දැන් අසමානතාවය මාරු වෙන එකම අවස්ථාව තමයි මේක. කලින් කියපු අවස්ථා දෙකෙන් එකකවත් අසමානතාවයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හෝ ඍණ සංඛ්‍යාවකින් ගුණ කරොත් අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. කියන්නේ අසමානතාවය මාරු වෙනවා. කට උදාහරණ කීපයක් බලමු. 10 කියන එක විශාලයි 1. 10 කියන එක ගුණ කරනවා ඍණ 2කින්. 1 කියන එකත් ගුණ කරනවා ඍණ 2කින්. එතකොට කලින් තිබ්බි අසමානතාවයේ පැත්ත දැන් මාරු වෙනවා. එතකොට අන්තිමට එනවා ඍණ 20 කියන එක කුඩයි ඍණ 2කට වඩා කියලා. ඊළඟ උදාහරණේ 100ට වඩා 200 විශාලයි. එතකොට අපි 100 කියන එක ඍණ 10ෙන් බෙදනවා. 200 කියන එකත් ඍණ 10ෙන් බෙදෙනවා. එතකොට අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. එතකොට අවසානයේ දිනනවා ඍණ 10 කියන එක ඍණ 20ට වඩා විශාලයි කියලා. ඊළඟ උදාහරණේ ඍණ 2x කියන එක 3ට වඩා කුඩයි. එතකොට අපි දෙපැත්තම ඍණ 2කින් බෙදනවා. එතකොට අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. එතකොට අවසානයේදී එන්නේ x කියන එක විශාලයි ඍණ 3 බෙදීම 2 කියලා. ඊළඟ උදාහරණේ x බෙදීම ඍණ 3 කියන එක විශාලයි ඍණ 21. අපි දෙපැත්තම ඍණ 3ෙන් ගුණ කරනවා. එතකොට අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. එතකොට අවසානයේදී එනවා x කියන එක කුඩයි 63 කියලා. එතකොට මේවා තමයි අසමානතාව හා සම්බන්ධව දැනගන්න උනේ මූලිකම සිද්ධාන්ත ටික. අපි බලමු මේ සිද්ධාන්ත යොදාගෙන කොහොමද අසමානතාව හා සම්බන්ධ ගැටලු විසඳන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.